2021 වසර ආරම්භයේදී මීන ලග්න හිමියන්ගේ සෙනසුරු ග්‍රහය 11 වෙනි භාවයේ තමයි සංක්‍රමණය වෙලා ඉන්නේ. ඉතින් ඔබේ මිතුරන් හා හිතමිතුරන් සමග සංචාර සැරසුම් කළ හැකි බැවින් මෙම කාලයේ විනෝදජනක හා ප්‍රීතිමත් කාලයක් වනවා. විදේශ වෙළඳපොළ සමග ගනුදෙනු කරන ව්‍යාපාර හිමියන්ට නම් මෙම කාල සීමාව හිතකර වන්නේ නැහැ. අනෙකුත් අයට මෙම කාල සීමාව තුළ හොඳ මුදලක් ලැබෙනවා. ඔබ සමාජීය වශයෙන් ක්‍රියාශීලී වනවා. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තම විෂයන් හොඳින් තේරුම් ගැනීමට හැකියාව ලැබෙනවා. නියමිත වේලාවට ඉගෙනුම් කටයුතු කර ගැනීමට අවස්ථාව සැලසෙනවා. ඉතින් මීන ලග්න හිමියන්ට ජූලි මාසයේදී සෙනසුරු ග්‍රහයා 12 වෙනි භාවයට පැමිණෙනවා. මේ අවස්ථාවේදී ඔබගේ වියදම් පක්ෂයේ ඉහළ යනවා. ඒ හින්දා ඔබට මෙම කාල සීමාවේදී යම් යම් මූල්‍ය ගැටලුවට මුහුණ දීමට සිදුවෙනවා. ඒ වගේම යම් යම් සෞඛ්‍ය ගැටලු සඳහාද මුහුණ දීමට සිදුවේ හැකි. ඔබගේ නින්දරද බාධා පැමිණෙනවා. ඉතින් මෙම කාලයේදී ඔබට අස්ති බිඳීමක් වැනි දෙයක් සිදුවේ හැකි. නැතහොත් තුවාල වැනි දෙයට ගොදුරු විය හැකි. එම නිසා ඇවිදීමේදී ඔබ වඩා සැලකිලිමත් විය යුතුයි. තරගකාරී සිසුන්ට මෙම කාලයේ ඉතාමත් වාසිදායක වනවා. සෙනසුරු ග්‍රහයා 11 වෙනි භාවයට නැවතත් පැමිණීම තුළ ඔබට නව මිතුරන් රැසක් හමු වෙනවා. ඔබට ඔබේ වැඩිමල් සහෝදර සහෝදරියන්ගෙන් යම් මුල්‍ය ප්‍රතිලාභයක් ලැබෙනවා. ඉදින් ඔබට මෙම සෙනසුරු මාරුව ඉතාමත් යහපත් බවක් ගෙනෙනවා. ඉදිරියටත් මෙවැනි වටිනා වීඩියෝ නැරඹීම සඳහා අදම පෝ subscribe කරන්න.